අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ එක්වී සිටින්නේ ITN දේවා ප්‍රවෘත්ති සමගින් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තර පවත්නා තත්වේට නිසිපිලියම් ඇන්දිරියේ පැනවීමේ හෝ වෙනත් ක්‍රියාමාර්ගවලට යාමේ අවශ්‍යතාවයක් නැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියයි ටෙනිස් බෝලවලින් බන්ධනාගාරයට මත්කුඩු යවූ 15ක් පොලිස් දැලේ නාවික හමුදාපති දුරිය නිශාන්ත උළුගේ තැන්නට රුවේතුරු බලපත්‍ර සැකසීම යුද හමුදාවට පැවරෙන ලකුණු රාජ්‍ය සේවකයන් තැපල් ඡන්දය සලකුණු කිරීම තුන්වන දිනට දෙවන කොරෝනා රැල්ල හමුවේ රටවල් රැසක නිරෝධායන නීති තැදි වෙයි ප්‍රථමයෙන් දේශීය ප්‍රවෘත්ති टेनिस बोल तुलबा कलुतर बंधनागारे मतकुडुहा जांगम दुरकतने अवीमे चावारमकट संबंध पहलुस्तेनिकु अतनांगोडिकेन तिबनवा उत्तर कलुतर पोलीसी लद तोरतुरकट अनुव सिदुकल विशेष मेहुमकदी सेक्करवन अतनांगोडिकनु लबूपा कलुतर मलवत बंधनागारे रंदवियनके प्रयोजने सदहा बंधनागार तापेन बंधनागारे तुलट एम द्रव्य अडंगु टेनिस बोल यमुकर अतिबवटाई परीक्षणवलदी हेलीउने हिरोइन ग्राम दुलाहाई मिलीग्राम पहाक जंगम दुरकथन दुरकथन चार्ज दुमकोल एतलु बांड कीपयक पोलिस पारेट गिन तिबेनपा एक टेनिस पोलयक बंधनाकार्य तुलट यमु किरीम संधा रुपियल 15000 क मुदलक रंदवियकुगिन अयकरगिन एतिबवाई मूलिक विमर्शन वलेती हेलिवियत्ते सेककरवंत एरहिव अधिकरण क्रियामार्ग गनीमितई पोलिसिय कटेतु कले මේ අතර පසුගිය පැය 24 තුල බස්නාහිර පළාතේ සිදු කළ දූෂණ මර්ධන මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 93ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 44ක් ගංජා ග්‍රෑම් 381ක් නීති විරෝධී මත්පැන් බෝතල් 738ක් ගෝඩා බැරල් 17ක් හා නීති විරෝධී දුම් වැටි 1200ක් අතරංගුවටගෙන තිබෙනවා හෑෂ් මත්කුඩු ග්‍රෑම් 5ක් හා බබුල් ග්‍රෑම් 10ක් ද ඊට ඇතුළත් වරින්තු කරුවන් 101 දිනකු අතරංගුවටගෙන ඇති අතර වැටලීම් 336 දී සැකකරුවන් 370 දිනකු අතරංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. රේතුරු බලපත්‍ර සැකසීම යුද හමුදාවට පැවරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවහන සේවා අමාත්‍යංශයේදී පැවැත්වුණා. රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී රුපියල් 1341 මුදලක් ගෙවීමට අයිතුම් කරුවන්ට සිදු වෙනවා 2009 වසරේදී පෞද්ගලික සමාගමකට පවරා තිබූ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කොන්ත්‍රාත්තුව හේතුවෙන් විශාල මුදලක් වාර්ෂිකව විදේශයකට ඇති ගියා ගිවිසුම අවසන් නොකර වාර්ෂිකව කොන්ත්‍රාත්තුව දිග කරමින් එය පවත්වාගෙන ගොස් ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙන්නේ එම කරුණු සැලකිල්ලටගෙන ඉදිරියේදී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම යුද හමුදා වෙත පැවරීමට ඇති හැකියාව සොයා බැලීමේ සාකච්ඡාවක් පැවැත්ුණා आरक्षक लेखा विश्रामिक मेजर जनरल कमल गुणरत्न युधामुदापति लुथरन जनरल शवींद्र सिल्वायन महतृण पिरीसा मेम अवस्था टेक्विटिया आरक्षक लेखाबरिया मेहदी क्या इता अडू मुदल रुयदुरु बलपात्र सकस्कल है कि बवाय रुपियाल एक दहस्तुंसी हत्याक्वेन मुदलक इट वैकिरीम अपराध्यक बबद मेहदी पेन वातुन्ना युधामुदापति लुथरन जनरल शवींद्र सिल्वा माता साकच्चावेदी अवधारण कले रुयदुरु बलपात सकस्क्रीमे कटेतु इटु क्रीमट युधामुदाव सुदानम बवाय මේ අතර පෞද්ගලික බස්රත ගැටළු අමාත්‍ය මණ්ඩලයේ වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා බස්රත අයිතිකරුවන්ගේ සංගම් කිහිපයක් සමග අගුණකොළ පැලසේදී පසුගීදා පැවති සාකච්ඡාවේදී ලබා දුන් පොරොන්දුවකට අනුවයි එම පියවර ගෙන ඇත්තේ මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නිලතරින් සමග සාකච්ඡාවකටද අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ එක්ුණා පහුගිය දවස්වල ඇති වුණු මේ කොවිඩ් තත්ත්වය නිසා සියලුම දෙනාට යම් යම් අපහසුතාවයන්ට පත් වෙන්න සිද්ධ වුණා. රජයටත් ලොකු පාඩුවක්. බස් ධාවකයන්ටත් ලොකු පාඩුවක් තිබෙනවා. ඒ වගේම බස්වල ගමන් කරන මගීන්ටත් මේ අවස්ථාවේ ලොකු අපහසුතාවයක් තියෙනවා. ඒ සියල්ල සැලකිල්ලට අරගෙන තමයි අපි මේ කටයුතු කරන්න වෙන්නේ. සා කිසිසේත්ම බස් ගාස්තු වැඩි කිරීමක් අපිට කරන්න පුළුවන් කමක් නැහැ. එනමුත් අපිට ඒ අයට වෙන විකල්ප ක්‍රම වලින් ලබා දෙන්න පුළුවන් සහනයක් ලබා දෙන්න රජයේ විදියට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. දැනටමත් සහනයම් ප්‍රමාණයක් ලබා දීලා තිබෙනවා. අගෝස්තු 30 දක්වාම මේ සහනයන් ලබා දෙන්න දැට එකඟතාවය පළ කරලා තියෙනවා. ඊයේ දිනේ තුල නව කොරෝනා ආසාදිතින් 19 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 2665ක් දක්වා ඉහළ ගියා. ඊයේ
දිනය තුල වාර්තා වූ කොරෝනා ආසාදිතීන් 19 දෙනා අතරට උමානේ සහ එක්සත් අරාබිය මීරාජයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වමින් සිට 6 දෙනෙකු ඇතුළත්. සෙසු පිරිස කන්දකාරු කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ ඥාතීන් හා සමීපතම ඉන්වනවා. ඒ අනුව තවදුරටත් රෝගීන් 666 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 120ක්. මෙදක්වා පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1988ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසන්නේ. කොරෝනා වැනි වසංගත තත්වයකදී පැන නගින ගැටලුවලට ප්‍රතිචාර දක්වන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. පවත්නා තත්වයේ මත ඇඳිරි නීතිය පැනවීම හෝ එවැනි වෙනත් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් නැති බවයි මේ මහතා අවධාරණය කරන්නේ. අප මේ හඳුන්වන කන්දකාඩු පොකුර 532ක් බවට පත් වෙලා තියෙනවා. මේකෙන් 25 දෙනෙක් තමයි ගම් ප්‍රදේශවලදී එහෙම නැත්නම් කන්දකාඩු හොසේනපුර රාජකාරික නිලධාරීන් එහෙම නැත්නම් ඔවුන්ගේ ඥාතීන් හැටියට හමු වෙලා තියෙන්නේ. මේ හැමෝම රෝගීන් බවට පත්වන්නේ නැහැ. නමුත් අර ක්‍රියාකාරීත්වය පෙනී යනකොට යම් ප්‍රදේශයක විවිධ කටකතා විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කතා යනවා මෙතනත් කොවිඩ් අතනත් කොවිඩ් ආදී වශයෙන් කරනු ලබන මහජන සෞඛ්‍ය ක්‍රියාවලිය තුළ තමයි මෙම රෝගී තත්ත්වය මේ කොවිඩ් 19 නැවත ඇති වී තිබෙන වසංගත තත්ත්වය මැඩපැවැත්වීම සඳහා කටයුතු කරන්නේ මෙවැනි වසංගත තත්ත්වයකදී ඒ තිබෙන ප්‍රශ්නයේ ප්‍රමාණයට තමයි ප්‍රතිචාර දක්වන්නේ එතකොට දැන් වෙන විට ඒ ප්‍රශ්නයේ ප්‍රමාණය අඳුනගෙන අප විසින් ප්‍රතිචාර දක්වමින් තිබෙනවා එතකොට ඒ අනුව අප විශ්වාස කරන්නේ ස්ථානීය වශයෙන් ඒ අවශ්‍ය කරන ප්‍රතිචාරය දැක්වීමට නමුත් මේ අවස්ථාවේ समस्त श्रीलंका संबंधे एंदिरी नीति हो विनावनी क्रियामार्ग गणी में अवश्यताव्य अतिवेला नह කන්දකාඩු පොකුරෙන් වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 532ක්. PCR පරීක්ෂණ 3000ක් පමණ මේ දක්වා සිදු කර තිබෙනවා. රාජාංගනේ ප්‍රදේශයේ පුද්ගලයන් 300 දෙනෙකු හා පල්ලේ කැලේ 120 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කර ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. ඉදිරි දින කිහිපය ඉතා තීරණාත්මක බැවින් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. යම් කිසි චකිතයක් සමහර අයවලුන් අතරෙත් ඇවිල්ලා තිබෙනවා නගර මේ නගරයෙන් හමුණා මේ නගරයෙන් හමුණා කියලා කියනවා සමහර පුද්ගලයන් හිතනවා ඒ පුද්ගලයායි ගමට ඇවිල්ලා කොවිඩ් ආසාදිත වෙච්ච පුද්ගලයා ගමට ආපු හින්දා ඒ පළාතම ලොක්ඩවුන් එකට යයි කියලා නමුත් එහෙම තත්ත්වයක් නැහැ සමහර මේ ආකාරයෙන් උපදේශකවරුන් සමහර අයවලුන් නිවස් වලටවත් ඇවිල්ලා නැති කට්ටියගේ ප්‍රදේශවලත් මේ ආකාරයෙන් කතිකාවක් ඇවිල්ලා තියෙනවා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සෑම විටම කලට වේලාවට ඒ අවශ්‍ය සියලුම තොරතුරු අපගේ ශ්‍රී ලාංකික ජනතාව වෙත මාධ්‍ය වෙත නිකුත් කරනු ලබනවා. ඉතින් ඒ කියන ඒවා අරුණම අනිත් ඒවා විශ්වාස කරන්න එපා කියලා අපි තාමත් කාරුණික ඉල්ලා සිටිනවා. ඉදිරි දින කීපේ ඉතාමත්ම වැදගත් වෙනවා. මොන රැල්ලක් එන්නත් එන්න ඕනේ සමාජය තුලින් මේ අවස්ථාවේ සෑම පුරවැසියෙක්ගේම යුතුයකමක් වෙනවා. කෙසේ හෝ තමුන් ආසාදිතයක් නොවන ආකාරයෙන් වග බලා ගන්න. මුකාවරණ භාවිත නොකරන්නන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මුකාවරණ භාවිත නොකරන්නන් සොයා ක්ෂණික මෙහෙයුම් කිරිබත්ගොඩ නගරයේදී ආරම්භ කෙරුණා. පොළොන්නරුව, කලුතර, ගම්පහ ඇතුළු බොහෝ දිස්ත්‍රික්කවල මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. නව්‍ය කොරෝනා වෛරසයේ දෙවන රැල්ල හේතුවෙන් ලොව රටවල් රැසක් යලි නිරෝධායන නීති දැඩි කිරීමට පියවරගෙන තිබෙනවා. වඩාත් ජනාකීර්ණ ප්‍රාන්තයක් ලෙස සැලකෙන කැලිෆෝනියාවේ සියලු අවන්හල් විනෝදාස්වාද ස්ථාන, මත්පැන් අලවිසල් කෞතුකාගාර සහ සත්වෝද්‍යාන වසා දැමීමටයි ඊයේ පියවර ගැනුණේ. එමෙන්ම ලොස් ඇන්ජලීස් සහ සැන් ඩියාගෝ හි පාසල් ළමයින්ට අගෝස්තු මාසයේ අවසන් වන තෙක් නිවෙස්වල රැඳී සිටින ලෙසද බලධාරීන් උපදෙස් දී තිබෙනවා. ගත වූ පැය 24 තුළදී ඇමරිකාවෙන් නව ආසාදිතයින් 65,594ක් වාර්තා වීමත් සමග ඇමරිකාවෙන් වාර්තාවන මුළු ආසාදිත සංඛ්‍යාව 35,45,077ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි මරණ සංඛ්‍යාව 139,143ක්. කොවිඩ් 19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසයේ මේවන විට ලෝ පුරා 1,34,61,400කට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 78,51,480ක්. වෛරසයේ ආසාදනයේ හේතුවෙන් මරණ 581,287ක් වාර්තා වනවා.
රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213 ක වෛරසයේ ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මේ අතර නැවත වරක් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එරට වසංගත රෝගාංශ ප්‍රධානි වෛද්‍ය ඇන්තනි ෆෝචි අතර මතකැටුමක් හටගෙන තිබෙනවා. ඒ වසංගත ආරම්භයේම රට කඩිනමින් වසා නොදැවීම සහ අනවශ්‍ය කලබලයකින් රට නැවතත් විවෘත කිරීම හේතුවෙන් ඇමරිකාව වසංගතයේ ගොදුරක් බවට පත් වූයේ යැයි ඇන්තනි ෆෝචි පැවසීමත් සමගින්. මේ අතර සෞඛ්‍ය අංශවල අනුතුරු ඇඟවීම් නොතකමින් ලබන සැප්තැම්බරයේ සිට පාසල් නැවත විවෘත කිරීමට ජනාධිපති ට්‍රම්ප් පියවර ගනිමින් සිටිනවා. ගතවූ පැය 24 තුල ඉන්දියාවෙන් නව ආසාදිතයින් 29842ක් වාර්තා වුණා. ඒ සමග එරට මුළු ආසාදිත සංඛ්‍යාව 937487ක් දක්වා ඉහළ ගියා. සිදුවෙති මරණ සංඛ්‍යාව 24315ක්. හොංකොං රාජ්‍යයේද සමාජ දුරස්ථභාවයට අදාළ නීති දැඩි කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. ඒ අනුව හොංකොංහි ඩිස්නිලන්තයේද යලිත් වරක් වසා දැමීමට ඊයේ පියවර ගැනුණා. වසංගත තත්ත්වයේ උත්සන්න වන පසුබිමක කොවිඩ් මර්ධනය සඳහා අවශ්‍ය මූල්‍යාධාර සපයා ගැනීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 121ක වටිනාකමකින් යුතු සුඛෝපභෝගී ජනාධිපති ගුවන් යානාව මුදල් හෝ වෛද්‍ය ආධාර වෙනුවෙන් හුවමාරු කර ගැනීමට මෙක්සිකෝ ජනාධිපති ඇන්ඩ්‍රිස් මැනුවෙල් ලෝපෙස් සූදානම්ින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරනවා. වයිස් අඩ්මිරාල් නිශාන්ත ඔලුගෙතැන්න මහතා නව නාවික හමුදා ප්‍රතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පත් කර තිබෙනවා. මෙරට 24 වන නාවික හමුදා ප්‍රතිවරයා ලෙස පත් කිරුණු නිශාන්ත ඔලුගෙතැන්න මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. නාවික හමුදාවේ මණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ ඒ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකු වනවා. 1985 ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක් වූ උළුගේතැන්න මහතා 1987 වසරේදී උප ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත් වුණා. 2015 වසරේ රිය අඩ්මිරාල් දුරයට පත් වූ ඒ මහතා නාවික හමුදා නියෝජ්‍ය මණ්ඩලික ප්‍රධානීමෙන්ම බටහිර නාවික විධානයේ භාර ආඥාපති ලෙසද කටයුතු කර තිබෙනවා. නිශාන්ත උළුගේතැන්න මහතා රණශූර විශිෂ්ට සේවා විභූෂණ උත්තම සේවා ආදී පදක්කම් රැසකින් පිදුම් ලැබූ දක්ෂ නාවික හමුදා නිලධාරියෙක්. මේ අතර මෙරට 23 වන නාවික හමුදා ප්‍රතිරා ලෙස කටයුතු කළ රිය අඩ්මිරාල් පියල් ද සිල්වා මහතා අද සිය සේවෙන් විශ්‍රාම ලැබුවා. මහමෙතිවනයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමේ 3 වන දිනය අදයි. තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා ලබන 17 වනදා දක්වා අවස්ථාව උදා කර දී තිබෙනවා. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු පසුගිය සඳුදා ආරම්භ වුණා. පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාල හැර සෙසු රාජ්‍ය සේවකින්ට අද දිනේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව පවතිනවා. හෙට සහ අනිද්දා දෙදින තුල තැපැල් ඡන්ද භාවිත කිරීමේ අවස්ථාව පවතින්නේ පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාල නිලධාරීන්ටයි. තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකින් සඳහා ලබන 20 සහ 21 යන දින දෙක අතිරේක දින ලෙස ලබා දීමටයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ. රාජාංගනයේ ප්‍රාදේශීය බලපදේශී පමණක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා. මැතිවරණ කොමිෂන් සභාවිත මෙතෙක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 3040ක් ලැබී තිබෙනවා. ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයේ වෙත පැමිණිලි 730ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයේ වෙත පැමිණිලි 2310ක් වාර්තා වුණා. කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවක් මේ දක්වා වාර්තා වී නොතිබීම විශේෂත්වයක්. කඳුරට ජනතා පෙරමුණේ ආධාරකරුවන් හා ස්වාධීන කණ්ඩායමක ආධාරකරුවන් අතර ඇති වූ ගැටුමකදී එක් අයෙකු තුවාල ලැබුවා. ගැටුමට සම්බන්ධ 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. කඳුරට ජනතා පෙරමුණෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරඟවදින අපේක්ෂිකාවකගේ ආධාරකරුවන් හා ස්වාධීන කණ්ඩායමකින් එම දිස්ත්‍රික්කයට තරඟවදින අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් කණ්ඩායමක් අතරයි ගැටුම හටගෙන ඇත්තේ. ආගරපතන ග්ලාස්කෝ වතුයායේදී ගැටුම හටගෙන තිබෙනවා. එහිදී කඳුරට ජනතා පෙරමුණේ ආධාරකරුවෙකු තුවාල ලබා නුවරඑළිය මහරෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුද පොලිස් අත්අඩංගුවේ පසු වෙනවා. ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සෙසු සැකකරුවන් 3 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. පසුගිය රජයේ හිටපු මැති ඇමතිවරුන් පිරිසක් දේශපාලන පරිගණීම් සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවට අද පැමිණියා. ඒ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක රිය අඩ්මිරාල් ඩීකේපී දසනායක මහතා යොමු කර ඇති පැමිණිල්ලකට අනුවයි. යාපනයේදී තරුණයින් 9 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යහපාලන රජයේ හිටපු අමාත්‍යවරුන් තමාට එරෙහිව අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ බවට නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩීකේපී දසනායක මහතා
දේශපාලන පරිගැණීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අද දවසේදී එවක රජයේ හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුටම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට කොමිසම නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ අනුව මේ වන විටත් හිටපු අමාත්‍ය රංජිත් මන්දුම් බණ්ඩාර මහතා කොමිසම හමුවට ඉදිරිපත් වීමට පැමිණ සිටිනවා. තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම කොමිසමට අද දවසේදී පෙනී සිටීමට සහභාගි වීමට නියමිතව තිබෙනවා. රංජිත් මදුම බණ්ඩාර රංජන් රාමනායක සහ ජිත් පී පෙරේරා යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රවි විද්‍යාලංකාර රවි සිරිවිරත්න යන මහත්වරුන්ද අද කොමිසම හමුවේ පෙනී සිටියා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද කොමිසමට පැමිණියේ නැහැ. ඔහු වෙනුවෙන් නීතිඥ ගුණරත්න වනිනායක මහතා පෙනී සිටියා. විදේශගතව සිටින බැවින් ජේ.සී. වැලියමුණ මහතාද අද කොමිසම හමුවට පැමිණියේ නැහැ. යාපනයේදී තරුණයින් නවදෙනෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් තමාට එරෙහිව පසුගිය යහපාලන රජයේ සමයේ අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ බවට රියර් අඩ්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා මෙම කොමිසම හමුවේ පැමිණිලි කර තිබෙනවා. දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම සඳහන් කළේ රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන්, රංජන් රාමනායක, රංජිත් මද්දුම බණ්ඩාර, අජිත් පී. පෙරේරා යන හිටපු අමාත්‍යවරුන්ට කොමිසම හමුවේ අද පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන රවි වෛද්‍යලංකාර තරුණයන්ට අහුම් කන් දුන්නා කිව්වා මේ 225ම දියවන්නවට දාන්න කියලා මම හිතුවා අපි 225ම දියවන්නවට දැම්මත් එන දින පරිසර හානිය දියවන්නවට සීමා වෙන්නේ නැහැ කැලි ගඳනත් එක්ක ජෝන් කෝ මම තයින් වෙනවා කියලා මාව දියවන්නවට දැම්ම පිරේ කියලා අපේ රටේ වීගොවියා වසබොන තැනකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුකාලේ ගෙනාවා බඩු මිල වැඩි වුණා බදු පිට බදු ගැහුවා මිනිසුන්ගේ බඩ පොත්ත පිට පොත්ත රැල්ලෙන තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කටයුතු කළේ මේ හෙන්ඩුවක අයිතිය ගන්න ඡන්දේ නෙමෙයි මැතිවරණ කොමිසමත් සෞඛ්‍ය අංශය දෙන උපදෙස් අනුව ඡන්දේ තියමු කියන එක තමයි අපි මේ ආණ්ඩුවට කියන්නේ මේ මැතිවරණේ කල් දාන අතර වෙන කිසිවක් නැහැනේ මෙයාලගේ ඔළුවේ ඉස්සීමක් නොතිබ්බත් නේද ඡන්දේ දවසර කියලා මහින්ද මහත්තයා ඡන්දේ දෙනවා ඒ දෙගොල්ලෝගේ එකම සිහිනයේ සිරිකොතේ අයිතිකාරයා වෙන්නේ ජනතා මුක්ති පෙරමුණ කියනවා යාලා හින්දලු වංචා අඩු වෙලා තියෙනවා යාලා උදව් කරපු ආණ්ඩුව යාලා ගෙනාපු ආණ්ඩුව තමයි මහ බැංකුව මංකොල්ල කෑවේ 2015 අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තිය අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියකම මිල පහළ දමනවා මේ රජයේ විසින් ජනතාව තුළ ඉතුරු අභිහි කරන්න එදා එක්සත් ජාතික පක්ෂයට හැකි වුණා මේ ලැබුණු ඡන්දය ඔබ නිවැරදිව පාවිච්චි කරලා ඔබගේ ඒ අනාගතය සුරක්ෂිත කරගන්න ඔබගේ යැපෙන්නන් සුරක්ෂිත කරගන්න පාවිච්චි කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා රණිල් වික්‍රමසිංහ මහත්තයාට තිබිච්ච චෝදනා මොකුත් අපිට නැහැ බැංකු හොරු අපේ මේ සමගි ජන බලවේග නැහැ අපිට විතරයි උතුරේ දකුණේ නැගෙනහිරයි කඳු රටයි සියලු ජන කණ්ඩායම් වල නියෝජනය තියෙන එකම පක්ෂයත් අපි විතරයි අන්තවාදී ජාතිවාදී රටට එරෙහි බලවේග තමයි සජිත් ප්‍රේමදාස මහත්තයාව සිරකරුවේ බවට පත් කරගෙන තිබෙන්නේ රටට ආදරය කරන එක්සත් ජාතික පාක්ෂිකයන් කියන්ට දුරකථනයට කෙසේවත් ඡන්දෙ දෙන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා කිසිදු සැකයකින් තොරව පොට්ටුවේ 3-2කට වඩා වැඩි ජයග්‍රහණයට ජනතාව පෙළගැසිලා ඉන්න බව තමයි මට වැටහෙන්නේ ඡන්දෙ කියනවා 3-2 අපි 3-2 ගත්ත ඡන්දෙ නෙමෙයි නිකන් මොලෙන් අපි ගත්ත 3-2 ගොල්ලන්ට හිතන්නවත් බෑ 3-2 ජනතාවගෙන්ද අපි වැඩේ කරේ කොහොමද බලේ මොලේ අනුර දිසානායක සුහන් දිනාල රණිල්ල ප්‍රේමදාසර මංගල්ලා ඔවුන් දැනගත්ත ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉන්නේ තාමත්ම ජනප්‍රිය දැනගත් එන මොකද කරන්න ඕනේ ඔක්කොම එකතු වෙලා ජාමි බේර ගන්න ඕනේ මේක ජාමි නෙමෙයි රෙද්දම ගැලවිලා යනවා මේ මැතිවරණය ගොලක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව යටතේ එතුමා කොරෝනාව මර්ධනය කිරීමේ කාර්ය සාර්ථක කර අපමණක් නෙවෙයි ජනතාව දිහා පියෙක්වාගේ බැලුවා කොරෝනා තත්ත්වයේ පොඩි වෙනසක් එක්ක දැන් ආපහු කතා කරන්න පටන් ගන්න තියෙනවා විපක්ෂයේ බම දැකලා තියෙන බොහෝ විට උසාවිය යනවා ඡන්ද ඉක්මනට උනා කියලා අපේ විපක්ෂය අනේද යන්නේ හැම මොහොතකම කියන්නේ ඡන්දේපා ඡන්දේ කල් දාන්න මේ වෙලාවේ ඕනේ මේ රට ගොඩ ගන්න ආයිත් එක්සත් ජාතික පක්ෂය අගෝස්තු 6 වෙනිදා ආයි ආණ්ඩුව හදන්නේ එක්සත් ජාතික පක්ෂය කියලා තමුන්නාසිරට බය නැතුව කියන්න පුළුවන් වත්මන් දේශපාලන තත්ත්වය දෙස බලනකොට විශාල රැල්ලක් සජිත් ප්‍රේමදාස නායකතුමා වට යනවා විශාල ආසන සංඛ්‍යාවක් මම හිතනවා සජිත් ප්‍රේමදාස නායකතුමාට මේ මහා ප්‍රතිවරණයෙන් ලැබෙයි කියලා දැන් අපිට පේනවා සජිත් ප්‍රේමදාස මහත්තයා ටිකක් පණ ගහලා ඔක්සිජන් දීලා වගේ නැකිටගෙන ඉන්නවා බැලුවම හේතුව වෙන මොකක්වත් නෙවෙයි
සජිත් මහත්තයාට ඇහෙනවා දැන් රටෙන් තව කොරෝනා රෝගීන් කීප දෙනෙක් වැඩි වෙනවා. කොරෝනා රෝගීන් වැඩි වෙන තරමට තමයි සජිත් මහත්තයා සතුටු වෙන්නේ. පොහොට්ටුව 3-2කට එහා ගිය බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ලබනවා. අලියයි, දුරකතනයයි, මාලිමාවයි තුනම නන්නත්තාරයි කුජූති වෙනවා. ඒ සමගින් අද නියමිත දේවා ප්‍රවෘත්ති නේමාවට පත්වෙනවා. ඔබට සුබ දවසක්.